අපේ රටේ ජනතාව විශේෂයෙන් තරුණ පරම්පරාව මේ අරගලයේ ආරම්භ කළේ මීට මාස 3කට පෙර අද වගේ දවසකයි. ඒ ගෝල්ෆේ ශ්‍රී ගෝටා ගෝගම ඉදිකරමිනුයි. මෙරට සටන් ඉතිහාසයේ අතිශය සාමකාමී අරගලය වූයේ එයයි. ගීතය, සංගීතය, නාට්‍ය, සාම්ප්‍රදායික සංස්කෘතික අංග දේශපාලන විරෝධාකල්ප සඳහා මෙහිදී යොදා ගනු ලැබුවා. ඒ සමගම මයිනා ගෝගමත් ඉදි වුණා. සාම්ප්‍රදායික දූෂිත මැර බලය සිය අවිය කරගත් දූෂිත මුදල් උණ්ඩේ කරගත් රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලනඥින්ට මේ ගෝටා ගෝගමත් මයිනා ගෝගමත් දිරවුවේ නැහැ. එහි ආසන්න ප්‍රතිඵලය වූයේ මීට මාස 2කට පෙර අද වගේ දිනක ගෝටා ගෝගමට එල්ල කළ මැර ප්‍රහාරයයි. ඒ මැර ප්‍රහාරය ආරම්භ වූයේ අරලිය ගහ මන්දිරයෙන්. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන කණ්ඩායම බව සත්‍යයක්. අවසන් ප්‍රතිඵලය වූයේ රටම ගිනි ගොඩක් වීමයි, ජීවිත අහිමි වීමයි, දේපළ ගිනිබත් වීමයි, අවසානයේ රටම ගිනි තබා ඒ දේශපාලන ජීවිතයටද රටටමද ගිනි තබමින් මහින්ද අගමැතිකමින් ඉවත් වුණා. නමුත් ප්‍රධාන ඉලක්කය වූයේ ජනාධිපති ගෝඨාභයයි. ඔහු තවදුරටත් සාර්ථක වෙනකන් යන්නේ නැති බව පවසමින් තවදුරටත් ජනාධිපති කමේම රැඳී සිටියා. එසේම රටේ ව්‍යවස්ථාව කුණු කූඩයට දමමින් රටම ප්‍රතික්ෂේප කළ රනිල්ව අගමැති කරමින් යලි දේශපාලන ගේම් ආරම්භ කළා. එසේම මේ සියල්ල පිටපස සිටමින් කල්ලු කපුටා ලෙස විරුදාවලිලත් බැසිල් තම සුපුරුදු නූල් සූත්‍ර ක්‍රියාත්මක කරමින් සිටියා. එහි ප්‍රතිඵලය ලෙස අඩුම ගානේ ජාතික ලැයිස්තුවකවත් හිටියේ නැති ධම්මිකත් ඇමතිකමකට එනවා. ආව ගමන් ධම්මික තම හයිය පෙන්වමින් කැබිනට්ටුවේ ප්‍රධානිය වන රනිල්ටත් අගමැතිකමින් බැහැලා යන්න කියලා කියනවා. මේ සියල්ල අතරවාරයේ පාර්ලිමේන්තුව උසුළු විසුළු කරමින් තම සුපුරුදු පැවැත්මේම යෙදී සිටිනවා. මේ අතරවාරයේ විජේදාස රාජපක්ෂ 19ක් 21ක් 35ක් බදාගෙන ව්‍යවස්ථාව තුළ රටම අන්දමින් හිටියා. ව්‍යවස්ථාවේ සංශෝධනයකදී අංක 1 විය යුත්තේ මේ රටේ ජේ.ආර්.ගේ සිට මේ රට විනාශ කළ විධායක ඒකාධිපති බලසල සහිත ජනාධිපති ධුරය අවසන් කිරීමයි. ඒත් ව්‍යවස්ථා සංශෝධනයද හුදෙක්ම පක්ෂවල දේශපාලන ගේමක් බවට පත්වෙමින් නිකරුණේ කාලය කාදමමින් තිබුණා. මේ සියල්ල අතරවාරයේ ජනතාවගේ හිසට කුළු ගෙඩි පහර වදින්නට වුණා. ඩොලර් නැති රටක් බවට ශ්‍රී ලංකාව පත් වුණා. රුපියල් නැති වුණා. උදේ හවස රුපියල් අච්චු ගැහුවේ පපඩම් බඳිනවා වගේ. මහ බැංකුව ඩොලර් නැතුව බංකොලොත් වුණා. ඉතිහාසයේ පළමු වතාවට අපට ණය ගෙවන්න බෑ කියලා ලෝකයට කියන්න වුණා. ලෝකය අපට සිංගමන් එකතු කරන්න වුණා. මාස කීපයක සිට ඉන්ධන නැහැ. රටම එකතැන. රෝහල් පද්ධතිය බිඳ වැටිලා. ඖෂධ නැහැ. රෝගීන් මිය යනවා. ඉන්ධන පෝලිඹල ජනතාව මැරිලා වැටෙනවා. කන්න නැතුව මිනිස්සු හිඟමනට වැටිලා. පාසල් වහලා. දරුවන්ට පාසල් නැහැ. දරුවන්ට මන්ද පෝෂණේ. අම්මලා ගැබිනි මවුරුන් දහ දුක් විඳිනවා. ඒ සියල්ල එසේ තිබේදී මේ දේශපාලනඥින් පෙට්‍රල් ලීටරේනුත් ඩීසල් ලීටරේනුත් හොරා කන්න වුණා. අන්තිමට අද ජනතාව කොළඹට ආවා. ඉන්ධන නැතිව, බස් නැතිව, දුම්රිය නැතිව, නමුත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ආවේ ඉඩම් අල්ලන්න, දේපළ අල්ලන්න නෙවෙයි. පුංචි දරුවනුත් වඩාගෙන සිංහ කොඩිය, සිංහ දජය අතින් අරගෙන අම්මාවරුන් පාරට ආවේ දූෂිත රාජපක්ෂ රනිල් ඇතුළු ඒ නඩේ සදහටම එළවන්නයි. අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටි හොරුන්ව එළවන්නයි, උඹලට රට හදන්න බෑ කියලා කියන්නයි. අද දවස හරි විශේෂ වෙනවා. ඒ ත්‍රිවිධ හමුදාව පොලිසිය තැනින් තැන කඳුළු ගැස් භාවිත කළත් බොහෝ යුනිෆෝම් කාරීන්ගේ හදවත ඇතුලේ සිටි සැබෑ මිනිස්සයා අවදි වුණා අප දුටුවා. යුනිෆෝම් එක පිටින්ම අරගලයට එක් වූ මිනිසුන් හිටියා. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් පූජ්‍ය පක්ෂයේ සියලු දෙනා එකාවන්ව එකතු වුණා. අරගලය ආරම්භ කළ දා සිට අප කියූ එක් දෙයක් අද සනාථ වුණා. ඒ තරුණ ජවය හා අවුරුදු 60-70 පැනපු උන්දලට දුවනවා තියා ඇවිදින්නවත් බෑ කියලා. ගෝටා ගෝගම ඉදි වුණේ ගෝටා ගෝ හෝම් කියමින්. දැන් ඉතින් ඉන්න තැනක ඉන්න ඔයා සතුටින්. පින් සිද්ධ වෙයි. මේ රට ලේවිලක් කරන්න ආයේ එන්න එපා. යන්න සතුටින්. රනිල් ඔයත් සර්වපාක්ෂික ආණ්ඩුවට නම් එන්න එපා. අද මුළු රටම කිව්වේ ඒකයි.
ඇඳිරි නීතිය ඉන්දන බස් දුම්රිය අවලංගු වෙද්දී මේ විප්ලවයට ආව ජනතාව සනාථ කළේ ජනතා එකමුතුවකට කරන්න බැරි දෙයක් නෑ කියලයි. ජනතා එකමුතුවක් හමුවේ කඳුළු ගෑස් උණ්ඩ නිකම්ම නිකං පුස් හිස් වෙඩිලි බව පමණයි. මේ රට ආදරය කරන නාලිකාවක් ලෙස අරගලය ආරම්භ කළ ගාලු මෝදර ඔබට හිස නමා ආචාර කරනවා. මේ අද අරගලයේ ආරම්භ වූ මොහොතේ සිට අවසන් මොහොත දක්වා සිදු වූ දේවලුයි. අපේ රටේ ජනතාව දහ දුක් විඳිනවා. අයුක්තිය අසාධාරණීය සූරා කෑම හොරකමට එරෙහිවයි එදා මේ තරුණ අරගලය ආරම්භ වුණේ. ඒ අතිශය සාමකාමී අරගලයක් වුණා. මේ ජන අරගලය උණ්ඩෙන් කඳුළු ගෑස් වලින් ජකඩ පොල්ලෙන් මර්ධනය කරන්න බැරි බව මේ කොළඹට රැස්ව සිටින ජනතාව මේ දූෂිත ආණ්ඩුවට මතක් කරන බව කිව යුතුයි. Thank you.
රැස්වුණු සාමාන්‍ය ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටි කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. එලෙස ඔවුන් ජනාධිපති මන්දිරය තුළට ගිය ගමන අපි පටිගත කළ දර්ශනවලින් දැන් ඔබට පෙන්වන්නට සූදානම්. සඳහන් කළපු විරෝධතාව මේ වන විට එම විරෝධතාවට පැමිණි සාමාන්‍ය සිවිල් ජනතාව ඔවුන්ගේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා. ජනතාව ජනාධිපති මන්දිරයේ වටලා එහි ජනාධිපති සිටී දැයි විමසුවා. ඊට පෙර ඔහු පලා ගොස් තිබුණා. සමහර වීඩියෝ වල නැවකට නගින දර්ශන පවා විකාශය වුණා. එසේම ගුවන් තුටුපලට ගිය සුපිරි වාහනද දක්නට ලැබුණා. සමහරුන්ගේ කඳුළු ගෑස් නොතකා ජනතාව ගමන් කළ අයුරුයි මේ. තරුණ ජවයේට වැඩිහිටි ජවයේද එක් වූ අපූර්ව. Thank you.
අරගලයට අද විවිධ දේශපාලනඥින්ද එකතු වී සිටිනු දක්නට ලැබුණා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇවිත් හිටියේ නැහැ. ඔහු රෝගාතුර බවයි වාර්තා වන්නේ. අරගලයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නටද ජනතාවගේ දැඩි විරෝධයකට මුහුණ දෙන්නට සිදු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මීට සහභාගී වී සිටියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්රු කුමාරද මීට එක් වූයේ නැහැ. කොටුව ජනාධිපති මන්දිරය අසල අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදු වුණා. මේ අරගලයේ අවස්ථාවේ තුවාල ලැබූ 49 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් 3 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. එක් අයෙකුට වෙඩි වැදී තිබෙනවා. වෙඩිතැබීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි අද මේ ජාතික රෝහල ඉදිරිපිට ආවේ මේ වෙඩිතැබීමට ලක් වෙච්ච ජනතාවගේ තත්ත්වය මොකද කියලා හොයලා බලන්න තියෙනවා. මුලින් 4 දෙනෙකුට වෙඩි වැදිලා තියෙනවා. ඉතින් වෛද්‍යවරු කියන්නේ කබරුණ්ඩ වලින්ද වෙඩි තියලා තියෙන්නේ, ජීව ගුණ්ඩ වලින්ද වෙඩි තියලා තියෙන්නේ කියන එක සොයා බැලිය යුතුයි කියලා. මොකෙන් හරි වෙඩි තියන්න අනදුන්නේ කවුද? අපි අද කොළඹ ආවේ යන්න බලාගෙන නෙමෙයි. මේ ගෝඨාභය හනිල්වයි අනිත් ගෝතයෝ හැනමයි. ඉතන යමනතුරු අපි කොළඹ ඉන්නවා. අපි ටිකක් බරපතල මට්ටමේ රෝගීන් දෙදෙනෙක් ඉන්නේ. දෙදෙනාගේම හිසට තියෙන බරපතල තුවාල තියෙනවා. මොළය එළියට පැමිණෙන විදිහ බරපතල තුවාලයක් ඉදන් තියෙනවා. ඒක බොහෝ දුරට උණ්ඩේක තුවාලයක් තමයි පේන්නේ. කියන්නේ වෙඩි තැබීම ගැටෙච්ච තුවාලයක්. අනිත් පුද්ගලයාගේ හිසට තුවාලයක් තිබෙනවා. කෝ බැටරන් පොල්ලක පහර දීමක්, එහෙම නැත්නම් මොට ආයතනික පහර දීමක් තමයි. පොලිසිය විසින් කළ පහර දීමක් තමයි මෙදෙන්නම. නේවිගුණ ආමිය කියනවා වෙඩි තිබ්බේ. ඒ අපි ඔක්කොම වෙනුවෙන් සටන් කරේ. පොලිසිය ආමියක කියලා අපි වෙන් කරේ නැහැ. ඒගොල්ලෝ අපිට කරේ අසාධාරණේ. ඒ ගෝතේක්ව ආරක්ෂා කරනවා. කමුදාවැයි ඔක්කොම මේ අපිව යට කරගත්ත. ඇත්තටම මම හිතේ මම මැරුණා කියලා. මට හුස්ම ගන්න බැරි වුණා. මගේ කකුල දැන් ඇත්තටම ස්ට්‍රේ කරා. යටිපතුල නෙඩි ගිහිල්ලා තියෙන්නේ. නෑ ගානවා ගානවා කියන පුදුම ගැහිල්ලක් ගැව්වේ. මෙතන රවුල් දැම්ම මම දැන්නේ කීයක් දැම්මද කියලා. අනිවාර්යෙන් ඔබතුමාලා බාර ගන්න ලෑස්තිද මේ රජය? අපි බාර ගන්න ලෑස්තියි. අපි අද රෑට මේ රජය බාර ගන්න ලෑස්තියි. එතකොට ජනාධිපති ධූරය කවුද බාර ගන්නේ? අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ තෝරගන්න වෙනවා. රාජිත සේනාරත්න මහතාට ප්‍රහාරයක් කළේ නැද්ද? මම රජයෙන් පොඩි කතාවක් තිබ්බා. මම ඇතුළේ ඉන්නවද? රෝහල ඇතුළේ නේ? නෑ මම දන්නේ නෑ. විපක්ෂ නායකතුමා දැන් මොකද කියන්නේ? එයාට අසනේ පා. විපක්ෂ නායකතුමාට? ඒ මොකෝ? සිදුවීම දැකලාද? නෑ 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 නෑ. දැන් දවස් දෙකක් තිස්සේ අසනේ පුරාදී මේ පාරත් බාර ගන්න බැහැ කියයිද දන්නේ නැහැ නෑ නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ හරි අපි එන්න අගමැතිවරයාගේ කාල්ටන් නිවසට පවා අද බරපතල විරෝධයක් එල්ල වුණා ගාලු මෝදර අරගලයට ගරු කරමින් අරගල භූමියේ සිට කතා කළ ආගමික නායකින් සිංහල බෞද්ධ ජනතාවගේ බලයෙන් පත්ුණාය කියලා එදා රුවන්වැලි මහසෑයේ මළුවේදී සිදු කරන ලද සාඩම්බර ප්‍රකාශය මේ මොහොතේදී අවලංගුයි. අද ගෝඨාභය රාජපක්ෂට සිංහල බෞද්ධයාගේ බලය නැහැ. 97%ක්ම ජනතාව කියනවා ගෙදර ඵලයන් කියලා. මේ රටේ ඉන්න ලොකුම මෝඩයා බවට අදපත් වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ. තවදුරටත් කොන්දේසි අනවශ්‍යයි, තවදුරටත් සාකච්ඡා අනවශ්‍යයි. ජනාධිපති මන්දිරයට ජනතාව ගියා, ඔහු නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා, ඔහු නෑ. එහෙමනම් මේ කොහෙද හැංගවිලා ඉන්නේ? ඒ ස්ථානයේ සිට දැන් ප්‍රකාශ කළ යුතුයි මම දුරෙන් ඉල්ලා සිටිනවා කියලා. මේ රටේ ජනාධිපතිවරයෙක් නෑ. අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න ඕන. මේ ඉන්න රනිල් වික්‍රමසිංහ නැමැති පඹයා ජනාධිපති නොකළ යුතුයි. අරගලයේ යෙදුණු අපගේ තරුණ දූපුතුන්ට අපගේ ආචාර්ය පිරිනමන්නට අපි කැමැතියි. දැන් අපේ පළවෙනි ඉල්ලීම වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් තමන් ඉවත් වූ වාය කියන එක නිල වශයෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි කියන එක. ඉතා ඉක්මනින් අගමැතිවරයාත් ඉල්ලා අස්වෙන්නට අවශ්‍යයි, මේ රජයත් ඉල්ලා අස්වෙන්නට අවශ්‍යයි. ජනතාවගේ දුක වේදනාව නිවන්නට පුළුවන් නායකයෙක් පත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා අන්තර්කාලීන රජයක් පිහිටුවෙන්නට ඕනේ. මේ රටේ විධායක ජනාධිපතිතුමෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ විධායක ජනාධිපතිතුමාට ශක්තිය ලැබෙන්නේ ජනතාවගේ ශක්තිය. ජනතාවගේ ශක්තියෙන් තමයි මේ රටට ජනාධිපතිතුමෙක්ට පාලනය කරන්න පුළුවන්. අද නාමික වශයෙන් ජනාධිපති වුණාට දැන් නිල වශයෙන් එතුමා ඉල්ලා අස්වේ අනිවාර්යෙන්. ඒ ඊට වඩා වෙන වැඩක් කරන්න බෑ. මේ රටේ විධායක ජනාධිපතිතුමෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ විධායක ජනාධිපතිතුමාට ශක්තිය ලැබෙන්නේ ජනතාවගේ ශක්තිය.
ජනතාවගේ ශක්තියෙන් තමයි මේ රටට ජනාධිපත්‍යමෙක්ට පාලනය කරන්න පුළුවන්. අද නාමික වශයෙන් ජනාධිපති වුණාට දැන් නිල වශයෙන් එතුමා ඉල්ලා ආශ්‍රය අනිවාර්යෙන්. ඒ ඊට වඩා වෙන වැඩක් කරන්න බෑ. කරන්නේ අපේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අයනවාදී මේ සද්ද කියන දේ අදවතින් යන දෙයක් වෙන කිසිම දෙයක් නෙමෙයි එකක් ගන්නවද 225 තුන ඉගෙන ගත්තු වැව් උන්ට පුළුවන් අපේ රටේ ජනතාව අහිංසක ජනතාවගේ දේවල් හොරා කාලා පිට රටවල බැංකුවල තැන්පත් කරලා මුන්ට ඕනකම තියන්නේ මේ රටෙන් පලිගන්න සිංහල දෙමළ මුස්ලිම් කියන වර්ගයාගෙන් පලිගන්න මුතු වැටේ කියපක අමුතු වැටේ කරපු කාලකන්ණි ටිකන් මේ දේශපාලුවෝ කියලා කිය. අන්තරේ ඉන්න අපේ සහෝදර ශිෂ්‍යාවන්ට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න ඕනේ. අපේ සාමාන්‍ය දුකී දුප්පත් ජනයා අපි සුඛිත මුන්දිය කරලා ජීවත් කරවන්න ඕනේ. ඒක අවුරුදු 74 තිස්සේ මේ දේශපාලුවෝ ටික වරින් වර මිනිස්සු රවට්ටගෙන බදු සල්ලි හොරා කාලා මුන් බලයට ආවා. බලයට ඇවිල්ලා හොරගම් කළා. බැංකු කැඩුවා, මහා බැංකු කැඩුවා, සීනි හොර, පොල්තෙල් හොරගම් කළා, අරවා මේවා ලෝක නැති හොරගම් කළා. මිනිස්සු ඉවසගෙන හිටියා. මිනිස්සු සෑහෙන්න ඉවසුවා. දවස් 92ක් මේ අරගලේ නොකඩවා ගෙනිච්චා. ඒකට මං ඒ කොල්ලන්ට ස්තුති කරනවා. අද රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් මීට බොහොම කාලයකට කලින් තමයි ගුරුවරු මේක දැක්කේ. දැකලා තමයි එදා ගුරුවරු පාරට බැස්සේ. දරුවන්ට තමයි මේකේ ජයග්‍රහණය විශේෂයෙන්ම ලබා දිය යුතුම කඳුළු ගෑස් කකා වතුර කකා ඒ දරුවෝ මහපාරේ නිදාගෙන තමයි මේ අරගලය තනි තනියෙන් හරි වැඩිහිටියෝ පාරට බැස්සේ පහු වෙලා හැමදාමත් තරුණ දරුවෝ පාරට බැසාසු